මේක මේක ඇත්ත සත්‍ය අපි වටාගන්නෙමුකෝ. දැන් හෙට අපි ගන්නවා කියමුකෝ ආණ්ඩුව. මං ඇහුවනේ. මං ඇහුවා අපිට අරගෙන මේක ගොඩ දාත හැකි. සදි ප්‍රේමදාස. ඉස්සෙල්ලාම ඇහුවා හර්ෂගෙන්. දැන් ඒගොල්ලෝ කියනවා ඒ ඇතුලේ කියපියෝ එළිය. මම සෞඛ්‍ය පිළිබඳ විග්‍රහයක් කරනවා නම් අනේ මං ඔයගොල්ලන්ගේ චමු දීදත් එක්ක මේ කාමරයේ වාඩි වුණත් ඕක කියන්නේ එළියට ගිහිල්ලා හයිට් පක්කේ කියන්නේ මං එකයි. මට දෙකක් නෑ විග්‍රහ. මට දේශපාලනයවත් මොකක්කටවත් මට විග්‍රහ දෙකක් නෑ. වෙන වෙන කතා කියන ඒවා ඔයාට හොරෙන් කියන එක මං එළිය කියන්නේ නෑ. ඒක වෙනම කතාවක්. ඒක හර්ෂ සිල්වා විග්‍රහ කියන ඒවා. ඒක හර්ෂ සිල්වා එහෙම පාර්ලිමේන්තුවේ නෑ හර්ෂ හර්ෂාගෙන් මං ඇහුවා මමෝනේ ඇහුවේ. ඕමිනක සිද්ධින් දෙකක් මං පැහැදිලිව කියන්නේ. එකක් තමයි මම ඇහුවා හර්ෂා ඔයාට පුළුවන් ද මේක කරන්නට. මොකද ඒගොල්ලෝනේ ඉකොනොමි එක කරන්නේ. අපි කරන්නේ හෙල්ත් නේ. හරි. බෑ කිව්වා. බෑ කිව්වා. බෑ කිව්වා. අහහ. එතකොට ඉරාන්ගෙන් ඇහුවා. බෑ කිව්වා. මං ඇහුවා නාගතුමා ඔබතුමාට පුළුවන් ද එහෙනම් මේ දෙන කබිර හිටියේ නැහැද? එතකොට මේ දෙන නැත්තම් ඔබතුමාට පුළුවන්ද? එතුමා ඒකට උත්තරයක් දුන්නේ නැහැ. හරිද? එතකොට මං ආපහු ඇහුවා. දැන් ඔයගොල්ලෝ මොකද කියන්නේ රනිල් ගැන? රනිල්ට පුළුවන් ඒ කිව්වා. කවුද කිව්වේ? ඒගොල්ලෝ කිව්වේ. හර්ෂයි ඉරාන්ගෙන්. ඔව් ඔව්. ඔවමින්නකෝ ඒ කියලා කිව්වා. උදාහරණයකුත් කිව්වා ඒගොල්ලෝ 2015 වැටිලා තියුණු ආර්ථිකය එයා 2017 වෙනකොට ප්‍රයිමරි account එක ප්ලස් කරයි කිව්වා. හරිද? මේවා. මොකද? එතකොට මේ 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 මෙහෙම කිව්වා. එතකොට එහෙනම් මොකද එහෙනම් තත්ත්වය? එතකොට මං කිව්වා එතකොට අපි ආණ්ඩුව ගන්නෙ මොකටද? අපි මොකටද ආණ්ඩුවක් ගන්න? එතකොට මන්ත්‍රීතුමා මේ මං කිව්වා එහෙමනම් අපි විපක්ෂයේ ඉඳිමු. එතකොට මේගොල්ලෝ මේ මොකද අපි ද්‍රෝහින් වෙලා මට මැරෙන්න බෑ. මේගොල්ලෝ අපිට මේ බොරුවක්ද පෙන්වන්නේ? ඇවිල්ලා ආර්ථික ගොඩදානවා පුළුවන් කියලා. කාටවත් බොරුව නෙවෙයි. මේ රටේ සම්ප්‍රදායික ඕක තමයි දේශපාලනය කියන්නේ. ඕක තමයි දේ පොලිටික්ස් කියන්නේ. හත එදා ඉඳලම. ඉතින් මම කියන්නේ දැන් ඒකනේ අපි බැනුම් ආන්නේ. දැන් ප්‍රශ්නේ